අංක එකටම කියන්න ඕන මේ එක එක්කිනාට ඇපේ දාන වැඩක් නෙවෙයි. හැබැයි සැපේ ඉන්න ඕන නම් සාමයට එන්න ඕන. ඔව්. ඩීල් දානව නෙවෙයි යන්ඩ වර්ල්ඩ් එකත් එක්ක මේ නිත්‍ය ෆිම් බැලුම්ගල. හැබැයි අපි කියන්නේ මේකට වෙනත් ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න ඕන. වෙඩි තියලා මේක ඉවර කරන්න බෑ. ඔව්. ඈ එතකොට නීතියෙන්ම විතරක් ගිහිල්ලත් මේක ඉවර කරන්න බෑ. ඈ ඔය දෙකෙන්ම බැරි නම් සාමෙන් හරි දැයි යන්න ඕන පැත්තක් තිනවා. අන්න ඒ ලයින් එක අපි පෙන්නනවා අද නෙත් FM බැලුම් ගලින්. ඈ මොකෝ ලක්ෂි බලමුද නෙත් FM බැලුම් ගලින් කොහොමද මේ ලයින් එක පෙන්නන්නේ සහ මොකද්ද මේ ලයින් එක මෙච්චරම පෙන්නන්න හේතුනේ කියලා. මොකක්ද දන්නවද කතාව? දැන් එහෙ මෙහෙ පාතාල තියෙනවනේ. ඔව්. ගම්පහ පාතාලේ ඕකේ පොඩ්ඩක් මේ මෑත කාලීනව එහෙ මෙහෙ පත්තු කරගත්තා. ටිකක් වැඩිපුර කතා වෙන්න ගත්තා, ටිකක් වැඩිපුර පත්තු වෙන්න ගත්තා. ඉතින් දැන් ඒකේ ගොඩක් කට්ටිය ඉන්නේ පිටරට පැනලා. ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා ඩුබායි වල. ඔව්. දැන් අර එහෙම පැනපු ගම්පහ පාතාලේ කෙනෙක් ලංකාව මෙහෙ මෙහෙ කරන්න ගිහිල්ලා මේ ඊ පෙරේද නේපාලෙදි අහු වුණානේ. නේද? ඒවත් ඔක්කොම හරියට පිළිවෙලට මෙහෙම ගලපලා කියනවා. දැන් ඉතින් ඔය ගම්පහ පාතාලේ ඩුබායි පැනපු එක්කෙනෙක් තමයි මේ SF ජගත් කියන්නේ. එතකොට දැන් මෙන්න මෙයාගේ කාරණා අනාවරණය කරද්දී අපිට හැකියාව ලැබෙනවා ඉස්සරහටත් net FM බැලුම්ගල අනාවරණය කරනවා නිසක වශයෙන්ම මේ ගම්පහ පාතාලේ පොඩි ගිනි ගැනීමක් තියෙනවා. ඉදිරියටත් ඒක එහෙමයි. ඔව්. ඈ ඒව තහවුරුවේ යද net FM බැලුම්ගලින් පොඩ්ඩක් මේ ජගත් ආරම්භය ගත්තේ කොහොමද කියලා බලමු. ඈ අහලා බලමු. අහලා බලමු. හලෝ 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 හලෝ. ඔව්. ආ ජගත් නේද? ඔව්. SF ජගත් නේ? ඔව් SF ජගත්. කවුද? කතා කරන්න පුළුවන් නේද පොඩ්ඩක්? ඔව් පුළුවන් කතා කරන්න. හරි. මම චාමික FM රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන්. ආහහ කතා කරේ ඈ? ඔව් ඔව් ආ කියන්න. කියන්න තාම. ඔව් කතා කරේ සෑහෙන චෝදනා එල්ල වෙනවා ඔයාට නේද? ඔව් චෝදනා නම් ඉතින් එල්ල වෙනවා. එහෙම චෝදනා එල්ල වෙන්නේ ඇයි? චෝදනා නම් එල්ල වෙන්නේ ඉතින් මේ. ඊහෙනම් ඉතින් ගොඩක් ඇරිලි ගන්න ඉතින් මුනවර වුණ ගමන් චෝදනා එල්ල වෙන්නේ. ඉතින් ඇයි එහෙනම් එහෙම මිනි මැරුවේ? ඒක වැරදි වැඩක් බව දැනගෙන. වැරදි වැඩක් කියන්නේ පස්ස මෙහෙම මිනිස්සු කිසිසේත් අපිට පස්ස ගන්න අපිට ඉන්න බැහැනේ මේ ඒකයි ඉතින්. ඒ කියන්නේ මිනිස්සු ප්‍රශ්න දාන ඒවා කියලා කියන්නේ. මිනිස්සු පස්ස දානවා කියන්නේ අපිට පාඩු ඉන්න දෙන්නේ නැහැ නේ මේ ඉන්න දෙන්නේ නැහැ නේ මිනිස්සු අපිට කොමන්ත කරනවා මේවා කරනවා පාඩු ඉන්න දෙන්නේ නැහැ මේක තමයි කිම නැහැ නේ දැන් මෙතන ඒක තමයි හේතුව මෙතන ඈ ඔව් ඔව් කියන්නේ මෙතන දැන් හැබැයි මිනිස්සු පාඩු ඉන්න දේන එක නැති එක කෙසේ වෙතත් ඔයාට ගොඩක් තියෙන්නේ වෙඩි තබා ඝාතනය කිරීම ඊට අමතරව මෙහෙවි මෙහෙම නේද ඔව් එහෙම තමයි නඩු කීයක් තියෙනවද නඩු ඇති 6ක් 7ක් විතර මල්ර කීයක් ගහලා තියෙනවද හොඳ පහක් පහක් අය කිදර ඉතින් ඒක මතක නැහැ ඉතින් ඈ ඔව් ඔව් ඒ කියන්නේ මර ප්‍රමාණය මතකත් නැහැ මතක නැහැ ඉතින් ඔව් දෙ හේම තමයි SF ජගත් කියන්නේ නේ ඈ මර ප්‍රමාණය එහෙමත් මතක නැහැ ඉතින් ඔව් ඈ නඩුත් සමහර විට 6ක් 7ක් ඇති කියලා කියනවා ඔය සමහර විට කියලා කියන්නේ දැන් වැඩේ හරි උජාරුවෙන් කියනවා මේ අපි මේ පාතාලේ අයෝ මේකට ගෙනහැලා පොර කරන්න හදනව නෙවෙයි. ඔව්. අනිත් වාරෙන් කොර කරනවනෙත් FM බැලුම්ගලේ අයව. එතකොට දැන් යම් මයට යන තැන්වල පාර මග පෙන්නනවා. අද පෙන්නන්නෙත් අන්න ඒක. අපි පෙන්නන්නේ හරි පාර. හරි පාර. අන්නේ පාරේ යනවනම් කිසිම ගැටලුවක් නැහැ කිසිම කෙනෙකුට. නේද? ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න රටේ නීතියට අනුව විසඳේ. නේද? ඒත් තියෙන මේකේ. මේ නේද? තියෙන නීතිය අනුව විසඳේ ඉතින් අපි. නේද? ඔව්. මේ මොකෝ නිකන් අද බිම්බලාගෙන බිම්බලාගෙන නෙවෙයි මට මේ జగත්ගේ කතාව තව තව දිගට දිගට අහන්න තිබුණා නම් කියලා හිතෙනවා අහමුද එහෙනම් අහලා බලමු පෑලියගොඩ වැලිපාරේ කසුන් සහ පෑලියගොඩ මාළු මාකට් එකේ එතන ඩබල් මර්ඩර් එකක් තියෙනව නේද ඔව් කසුන් සින්තක ඈ කසුන් සින්තක ඔව් කඩවතකද ඔව් අර පෑලියගොඩ වැලිපාරේ කසුන්ට සහ පෑලියගොඩ මාළු මාකට් එකේ කෙනෙකුට ගැහුවේ එතකොට එතන ඩබල් මර්ඩර් එකක් නේ ඔව් ඔව් ගහපු එකට ගැහුවේ
ඔව් රිටර්න් එකට තමයි යන්නේ. ඒ කියන්නේ වාට ගණේ මුල්ලේ සංජීව එහෙම උදව් කරා ඒකට. ඔව් සංජීව කියන්නේ මගේ සහෝදරයාගේ. ඒ කියන්නේ සංජීව කියන්නේ මගේ සහෝදරයාගේ මම පොඩි කාලේ නම් දන්නවා මම ගණේ මුල්ලේනේ. ඔව්. ඔව් සංජීව කියන්නේ මගේ සහෝදරයාගේ මොකද රිටර්න් එකට තමයි රිටර්න් එක ගෙවුවේ. සංජීව කියනවා මං ගහනවා. සංජීව කියනවා මං ගහනවා. ඔව්. ඉතින් හැබැයි දැන් එයා කිව්වා තෝණ දෙයක් කරනවා මං ඉතින්. මොකද්ද? එයා කිව්වා තෝණ දෙයක් කරනවා මං තාම ඉතින්. ඒ කියන්නේ ගණේ මුල්ලේ සංජීව කිව්වොත් ඔයා ඕන දෙයක් කරනවා. ඕන ඕන දෙයක් කරනවා. ඉතින් එතකොට රටේ නීතිය වල්ලට යනවානේ. ඕනේ නීතියට මේව කරන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් නීතිය මේ නීතිය පිටුපාලන චාන්නේ ගහන්නේ. ඒගොල්ලෝ නීතිය පිටුපාල තමයි මේ අපේ කාඩර චුඩුකුණ්ඩ ගහන්නේ. ඔව්. ඒකට තමයි ගහන්නේ. නීතිය දක්ෂතාවයෙන් අපි අල්ලන එක. දැන් ඉතින් අල්ලනවා කියන්නේ ඔයා මෙහෙම අරගෙන මරන එක. මොකද්ද? නීතිය දක්ෂතාවයෙන් අපි වැරද්දක් කරනවා අපි අරන් අපිට දඬුවම් දෙන එක. ඉතින් හැබැයි දඬුවම් දෙන්න කියන්නේ ඔයා මෙහෙ ඔක්කොම ගේම් ටික ගහලා ඩුබායි පෙන්නන්නේ. ඔව් ඉතින් ඉරියාගේ ආරක්ෂා නැත අපිව මරන්න ඉතින් ගොඩක් කට්ටිය රයි කරනවනේ චානික. අන්න එතන යාගේ කතාවෙන්ම තේරෙනවා මේ රටේ නීතිය කඩලා නීතියට බයේ තමයි පැනලා ගිහිල්ලා ඉන්නේ කියලා. ඈ හැබැයි අර නීතියට අභියෝගයක් කරනවා. නීතියේ දක්ෂතාවය තමයි අපි වල්ලන්නේ. අල්ලන්නේ. ආ ඒ අනුව ගිහිල්ලා මෙයාගේ අයියා ඉන්නේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ ඔය මේ අර සංජීව. ඔව්. කලිනුත් ඇහිච්ච නමක්. නම. එතකොට දැන් අන්න ඒ සංජීව ඉන්නවනේ. අන්න ඒ සංජීවව පහුගිය දවසේ විදේශ රටක දිනේපාලයේදී අත්අඩංගුවටපත් වෙනවා. ගෝත අසංකත් එක්ක තමයි යහු වෙන්නේ. ඔව්. එතකොට එයාට උඩින් එහා පැත්තෙන් අහු වෙන ඕමානේදී මොහොමඩ් සිද්දි. හ්ම් හ්ම්. ඒව net news තුලින් නනවරණය කළා. ඔව්. එතකොට ඔන්න දැන් වැඩේ කියන්නේ අයියා මාට්ටු මල්ලිලා ඉන්නව හතර වටේ හැමතැනම. පිට රටත් ඉන්නවා මෙහෙත් ඉන්නවා ඒගොල්ලෝ ගාව යම් යම් දේවල් තියෙනවා ඒ ගැනත් අපි කියනවා. මේ ඔන්න ආරක්ෂක අංශ වලට බාරයි කොහොමද යන පිළිවෙල කියලා හොයාගෙන ජාතික ආරක්ෂාව රකින්න. බලමුද SF ජගත්ගේ කතා. අහලා බලමු. අහලා බලමු. මෙහෙමනේ ජගත් දැන් ඕගොල්ලෝ හොඳටම මතක තියාගන්න අවිගත්තු අවියෙන්ම නැසේ කියලා කතාවක් තියෙනවනේ නේ. ඔව් කතාවක් තියෙනවා. ඔව්. ඔව්. එතකොට ඉතින් ඒක දැනන දැනනේ ඕගොල්ලෝ මේ කරන්නේ. ඔව් ඉන්දානේ අපිටත් මෙහෙමයි මැරෙන්න ඇත්තම කියනවා ඉන්දානේ මැරෙන්න නම් බය නැහැ. කොහෙන් හරි අපිටත් ඒක අනිවාර්යයෙන් වෙනවද මැරෙන්න බය නැහැ අනිවාර්යයෙන් කරනවා අඩිය දීම දීස්. අපිත් මැරෙනවා කියලා දන්නවා. අපිත් ඔක්කොම මැරෙන මිනිස්සුනේ ඉන්දානේ. ඔව් හරි. පණ තියනකන් ඉතින් ඉන්නේ. මම ඇතුළුව ඔබ ඇතුළුව අපි ඔක්කොම මැරෙන්න තමයි ඉතිලා තියෙන්නේ. හැබැයි අපි ඉතිලා තියෙන්නේ මරන්න නෙවෙයි නිකාව නේ. ඈ? ඒකේ ඔයා ওই වෙඩි තැබීමට පවා සම්බන්ධ වුණානේ. ඔව් ඔව්. ආ එතන මම සම්බන්ධ වුණා මම තමයි ගෙහුවේ. ඈ? ඔව් මම තමයි ගෙහුවේ දෙකම. දෙන්නම. ඒකනේ ඔයා කැත නැතුව ගහලත් කියනවනේ. ඔව්. ඔව් ඉතින්. ඈ? ඔව්. නේ පොඩ්ඩක් ඉතින් ඕ ගහලා පොඩ්ඩක් එහෙම එහෙම වෙලා වචන පැටලිලා කියන්නේ වැඩි නේද ෂේප් වෙන්න හදනවා හ්ම් ඒතර එහෙම ෂේප් වෙන්න දෙන්නේ නැහැ නෙත් එෆ්එම් බැලුම් වල දැන් SF ජගත්ලට හෝ වේවා තව කාට හරි වේවා මේ සංවිධානාත්මක අපරාධ කරන අයට කියන්නේ දැන් ඔය පාරේ වැටිලා හිටියානම් ඔතනින් ගැලවෙන්න හිතන්න ඕන හ්ම් එහෙම නැති වුනොත් ගලවන ක්‍රමයක් මේකේ තියෙනවනේ ඒක වේදනාකාරී ඔව් ඒ වේදනාව තමන් විඳගත යුතුත් නැහැ අනුන්ට ඒ වේදනාව දිය යුතුත් නැහැ SF ජගත්ගේ කතා දිගටම ඇදුනා ඔය ගත් ගම්පා පත්මලත්තෝ කියලා තිබ්බන එක එක දේවල් ඒගොල්ලෝ මෙහෙමයි කියලා ඇත්තරම ඒගොල්ලොත් ඒගොල්ලෝ ඇවිල්ලා ඔය ගම්පා පත්මල ඇවිල්ලා මේ ඇවිල්ලා කියන කටුකන බලුවා කියලා තමයි ඒ මොකද ඒ මොකද කියන්නේ ඇත්තරම උන් ඇවිල්ලා කිසිම ඒ කියන්නේ උන්ගේ ඇවිල්ලා කිසිම කීම පැවැත්මක් නැති ඇත්තරම මෙලොවම රහන්නේ කීමයක් තමයි හවුන දාගෙන ඉවරයි ඉතින් කවුද පත්මලගේ කට්ටිය ඔය පත්තර කඩ යන මිනිස්සු ඉන්නවනේ චාමික ඔය මිනිස්සු එකිටවත් යාකින් නම් ඉන්න දෙන්නේ ඒ කියන්නේ ඔයා කියන්නේ කේල්බද්දර පත්මේ සම්බන්ධවද කේල්බද්දර පත්මේ තමයි දැන් එයා එක්ක මොකක් තියන අවුල අවුල කියන්නේ ඉතින් ඒක ඉස්සරහම තියන ඒක අවුල තමයි ඉතින් අයියාගේ අවුල කියන්නේ සංජීවයි අවුල කියන්නේ මටත් අවුල ඔව් ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් ඔයාත් පත්මෙට ගහනවායි කියල අනිවාර්යෙන් ඈ අනිවාර්යෙන් ඉතින් ඉරාන්දා වගේ විශ්වාසයි ඉතින්. අවුනොත් ඉතින් ඇලියට ඉතුරු කරන්නේ නැහැ චාමයි. දැන් වැඩේ කියන්නේ කේල්බද්දර පද්මෙත් ඕකම කියනවා සංජීවව අහුනොත් ලෝකේ නැති දසවද දීලා මරන්න කියලා. මම නම් හිතන්නේ අර ඉච්ච රාජ්‍ය තියෙ කියලා. දැන් ඔයගොල්ලෝ නිතරම මරන්න බලාගත්තකම මන් තමයි ඉන්නේ මරා ගන්න බලාගත්තකම නේ. අහ් ඔව් ඉතින් මේක පොතින් හරි ඉවරක් වෙන්න බෑ නේද? එයාත් එහෙම කියලා
මම කේල්බද්දර පද්මෙටත් කිව්වේ වෛරේන් වෛරේ නොසන්සිඳේ කියලා එහෙම කතාවක් කියනකොට අර පැහැදිලිද? පැහැදිලි. මට මොකද ඉතින් මම SF ජගත්තත් කියන්නේ වෛරේන් වෛරේ නොසන්සිඳේ කියලා. ඔව් වෛරේ වෛරේ නොසන්සිඳේ කියන්නේ මේකේ කෙලවරක් කියන්නේ සාමික ඔතපරදී මේ වෛරේ වෛරේ නොසන්සිඳේ තමයි ඔක්කොම ටික මේ උදින් කෙලවරක් වුණාම. ඒ කියන්නේ ඔයා කියන්නේ නිකන් ඔයා ඔක්කොටම ගහනවා වගේ එකක් කියන්නේවා. ඔක්කොම ගහනවා කියලා ජාමි ගහනවා. ගහන්න නැත්නම් ජාමි අනිවාර්යෙන් ගහනවා ජාමි. මම නෑ කියන්නේ ජාමි කරව දේවලුත් නෑ කියන්නේ. මේක ඇලෙන්නේ අපි හොඳයි කියලා කියන්නේ නැහැ ජාමි එක. ඒකට මනුස්සකම කියන එක තියෙනවා ජාමි එක අපේ. මනුස්සකම කියන එක ඉහිලිම තියෙනවා. ඔයාලට මොකද අපිට පාඩු දෙන්න දෙන්නේ නැත්නම් ජාමි මේගොල්ලන්ට ඉන්නේ නෑ ජාමි මේගොල්ලෝ ඔපෝ මේගොල්ලෝ තමයි නිකම්ම අපිත් ඒ පස්සල වලට බැච්ලා මේ කරගන්න පත්ලලා. නැත්නම් ඒගොල්ලෝ මේ ඇවිල්ලා පල්ලි පන්සල් පල්ලි කරලා නෙමෙයි ජාමි එක. いや අපි කියන්නේ පන්සල් පල්ලි හදන්න දැන් ඉන්න ඕන. හැබැයි අත්පයවල ලේ ගාගෙන බෑ. මෙතනින් එහාට එහෙම වෙන්න බෑ. නේ? මේක මේ දැන් විහිළුවක් වෙන්නේ නැති අහන සමහර අයට. ඔව්. මොකද්ද මේ කියන්නේ මේ ක්‍රූර වැඩ කරන හතර අතේ වෙඩි තියාගෙන යන අයට මොන ධර්මෙද කියලා. නෑ ඒකට පිළිවෙලක් තියෙනවා. ඔව්. ඒකට නව ක්‍රමවේදයක් තියෙනවා. නේද? අන්න ඒක හිතන්න ඕන. අර කියන්නේ අවුට් ඔෆ් බොක්ස් හිතන්න ඕන කියලා නේ රාමුවෙන් පිට හිතලා තමයි මේ වැඩේ හරියට ලියා ගන්න ඕන ලියා ගන්න වෙන්නේ එහෙම නැතුව බෑ ආරක්ෂක අංශවල ඇස වෙන මානයකට යොමු කරන්න ඕන මේ මේ ආරක්ෂක ප්‍රතිපත්ති හදන අය ඉන්නවනේ අන්න ඒ අයගේ යම් යම් සිතැඟියාවල් වෙන පැතිවලට යොමු වෙන්න ඕන නේද කොහොම හරි මේ සංවිධානාත්මක අපරාධ ඒ කියන්නේ පාතාලය මද්ද්‍රව්‍ය ජාවාරම ත්‍රස්තවාදය මේ කියන ඕනම දෙයක් මඩින වෙනත් නවමු ක්‍රමයන් හොයාගෙන යන්න ඕන. net fm බැලුම්ගල අඩිය තියලා තියෙන්නේ මේ ඔබට පෙන්වන්නේ අන්න ඒ පැත්ත. දැන් මේ ඔය පාතාලේ ගම්පහ පාතාලේ පැටලිල්ලක් තියනවා කියලා කිව්වනේ. ඔව්. දැන් ඔය sf ජගත්ගේ කතාවෙන් කියුනේ කෙහෙල්බද්දර පද්මේව මරනවා කියලා. ඈ එයා කියනවා මෙයාව මරනවා කියලා. මෙයා කියනවා එයාව මරනවා. එයාව මරනවා කියලා. ඉතින් මේක හරි වැඩන්නේ. ඒගොල්ලන්ට ගිය රට එහෙනම් මේක නේද ආරක්ෂක අංශ තියෙන්න ඕනේ නැණි මේකේ ඔව් නේද එහෙනම් රටේ නීතියක් තියෙන්න ඕනේ නැණි මේකේ එයාලට ඕන විදිහට ඕන දේවල් කරගෙන ඉන්න තමයි වෙන්නේ වෙන්නේ එතකොට දැන් හැබැයි කරන්නෙත් ඒව තමයි ඉතින් නේද ආරක්ෂක අංශත් බොහොම අමාරුවෙන් පස්සේ පන්නලා ගන්නෝ දැන් වැඩේ කියන්නේ දැන් අර කෙහෙල්බද්දර පද්මේ එක්කනේ මේ ආරෝතිනොයි කියලා කියන්නේ ඔව් අපි පද්මේගේ කතාවකුත් බලමුද පද්මගෙන් අහලා බලමු මොකද වෙන්නේ අන්න වැඩි යන්න කායක ප්‍රශ්නේ තියෙන්නේ මොකද ඇයි එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් ඒ ටික පැහැදිලි කරන්න ඔයා විවෘතව කතා කරන කෙනෙක් නේ මට සංජීවක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මම සංජීවක තියෙනවා තාත්තා මරණයකට මරපොගර ප්‍රවණා ඒකත් ප්‍රශ්නේ කොහොමද කියන්නේ මගේ තාත්තා මරණය වාරත් ප්‍රශ්නයක් නේ දැන් තමයි අයිති විශ්වාසම මානසික ලෙඩක් වගේ ආ සංජීව තාම ඉතින් ඉන්නේ සංජීව ගාවත් ඉතින් අයිතෙන් මේසු සංජීව තාම මේසු නෑ කියලා නම් ජීවිතයි ඇති ඒ කියන්නේ සංජීව තාම මිනිස්සු ඉන්නවා නෝ මම සංජීව මරයි යනකොට සංජීව තාම මිනිස්සුනේ අලුත් තැනක මිනිස්සු වගේ ඔව් බලමු වැලම වෙවිදි කියත් මොකද වෙන්නේ කියලා ඔබ ඉතාලම ධර්ම අනුතර ඇඟීමක් කරන්නේ අනිවාර්යයි මම සාමකෙන් ගාවේ නෑ ආපු වෙලාවකින් කාටවත් දුක තේරෙනවද ඔව් ඒ කියන්නේ දැන් මේක වෛරේන් වෛරේ නොසන්සිඳේ කියලා කතාවක් තිබෙනවනේ හැබැයි පත්නේ එහෙම කරලා නෑ ඒක තමයි නතරනේ මොකක්ද මමත් මේ වලට වැඩිලා ඉවරයිනේ ඔව් මේකෙම තමයි අපි එහෙම තමයි කෙහෙල්බද්දර පද්ම කියන්නේ දැන් ඉස්සෙල්ලාර අරහෙම කිව්වේ SF ජනක ජගත් සාපෝඩින් එකක් මේ එහෙට මෙහෙට වෙනවා ඈ එතකොට මේ දැන් මේ කොහොම හරි ප්‍රශ්නේ එන්නේ ගණේ මුල්ලේ සංජීවත් එක්ක දැන් වැඩේ කියන්නේ ගණේ මුල්ලේ සංජීව දැන් අත්අඩංගුවේ ඉන්නේ ඈ එහෙම කියන්නේ ඔව් එතකොට දැන් කොහොම නමුත් දැන් මේ ප්‍රශ්නේ ගම්පහ පාතාලේ ප්‍රශ්නේනේ මේ බලන්නකෝ ඒ පාතාලේ ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන යන තව එක්කෙනෙක් කවුද දන්නවද
කවුද? හීනට තියෙන මහේෂ්. එයත් ගම්පහ පාතාලෙම කෙනෙක්ද? නැතුව රටපැනලා ඩුබායි ඉන්නේ. මෙහෙ ගහලා පහුගිය දවස්වල ඔය යම් යම් සිද්ධි වලට සම්බන්ධ වුණා. එහෙනම් එයාගේ කතාවත් අහලා බලමු. අහලා බලමු. පත්මයාට පත්මයාගේ තාත්තාව මරව පාලි ගන්නවා කියලා පුරුෂ එකක් ගන්න යනවානේ තාලේ මාත්‍යා. කොම් කරුණා ඒකයි ඉතරේ. කේල් බද්දර පත්මයව දන්නවද එයා? කේල් බද්දර පත්මයව දන්නවා නාලේ. දැන් ඔය මට සමාජයේ මත්ද්‍රව්‍ය විකාශාලාරණ කාලය කියලා කරනවානේ මේ ඉස්ලාමික වාස්තය. එතකොට මට ඒ නාමය ආවේ පත්මයේ උඩුවෙකුණ පුළන්ද. මම පත්මයේ උඩු ඉච්චා. ආයේ මෙහෙ කරපු කතා පාවාදී මරක මේක ඔක්කොම වෙනවා. ප්‍රශ්නයක් අඳගන්න නේ අවශ්‍ය මේ කොහොම හරි. ඔව්. ඒ කියන්නේ මේකේ අර ඩ්‍රග්ස් පැත්තෙන් යනවනම් කිං පින් වෙන්න ඕන. පහතාලි පැත්තේ යනවනම් ගෝඩ් ෆාදර් වෙන්න ඕන. කොහමරි හැමෝම හදන්නේ රජ වෙන්න. අන්න. හැබැයි අපි කියන්නේ ගෝඩ් ෆාදර් නෙමෙයි පුළුවන් නම් try කරන්න good father කෙනෙක් වෙන්න. ඈ? හොඳ කෙනෙක්. අන්න. good father කෙනෙක් වෙන්න try කරන්න අන්න ඒ මානෙයට තමයි net tipping බැලුම් ගල මේ අරගෙන යන්නේ. එතකොට මේ සෙෆ් ජගත්ගේ කතා බලමු. අහලා බලමු. පොට්ටාවේ ඩිස්පෙන්සරි එකදී කෙනෙක්ව ඝාතනය කරනවානේ. ඔව්. එතකොට දැන් ඒකත් මම ගස්සන්නේ. ඒකත් නේ පරණ කෝන්තරයක්. ආ පරණ කෝන්තරයකට තමයි ගහන්නේ. ඒකත්. ඒක ඔයා ගස්සනෝනේ. ඔව් ගස්සනවා. මම මෙහෙනම් ගස්සන්නේ. කොහේ ඉන්නන්ද? ඩුබයිද? කාට කියලාද ගස්සවන්නේ? මගේ අලු දෙන්නේ කියලා ගස්සන්නේ. කොහේ අලු දෙන්නේ? යාලු එන්න ගහමයි. ඒකලා හින්ද දැන් මම දන්නේ. ඔය ලයින් එකේ හිටියා මාත් එක්කද මම වැඩි කර කෙරුවා. ගම් එහෙම මම දන්නේ නැහැ. ඈ? ඒකල ඉන්නද ගම් එහෙම මම දන්නේ නැහැ. කොහෙද මේ ගම ඉඳලා ගම් එන්නේ කියලා මම දන්නේ නැහැ තාම. නම දෙන්නේ. අහමගල ඒ දෙන්නේ නම් දාත ගන්න බැහැ තාම. ඈ? වැඩි කරලා මේක ගැස්සුවයි කියලා පිළිගන්නව හැබැයි නම් මතක නැහැ වාරනේ. ඕ. ඈ? මොකද මේ අහවල් නම් කියන්නේ මම දන්නේ නැහැ තාම කිව්වල නෑ. හැබැයි එහෙමයි එතන අනාතේ චුට්ටන් කියන්නේ සංජීවගේ හොඳම යාළුවෙක්නේ. ඔව් නේද? ඔව්. ආ චුට්ටන්ව කපන්නේ ලෝපු එකට ඊට පස්සේ කොහොම හරි එයාගේ වෙන එක්කෙනෙක්ව කපලා එතන ප්‍රශ්නයක් වෙලා ඊට පස්සේ මේ ඩිස්පෙන්සරි එකේ ඉන්න එක්කෙනා ඒකට සම්බන්ධ බවට ඇවිල්ලානේ මැරුවේනේ. ඔව්. හැබැයි අදාළ කෙනාව නෙවෙයිනේ මැරුණෙත් නේද? ඔව් අදාළ කෙනා නෙමෙයි මැරුණේ නේද? ඔව්. අන්න බලන්න ඉතින් එතන අහක හිටපු කෙනෙක්වනේ එහෙම ඝාතනය කරන්නේ නේ? ඔව්. ඒගෙන මොකද කියන්න තියෙන්නේ? ඒගෙන ඉතින් අත්තරදීම තමයි තමයි ඉතින්. ඉතින් බලන්න ඕගොල්ලන්ගේ ඔය තියෙන නොටෝරියස් වැඩවලින් අත්තරදීමකින් කෙනෙක්ට ජීවිතයක් අහිමි වෙනවා. ඒක බරපතලයි SF ජගත්. ඈ? ඔව් ඉතින් ඉතින් ඒ සම්බන්ධයෙන් බරපතල. ඔව් බරපතලයි ඉතින්. බරපතලයි කියන්නේ දැන් ඉතින් ඒකේ වගකීමක් ගන්න බෑනේ මේ මිනිස්සුන්ට ජීවිතේ දෙන්න බෑනේ ජගත් නේද? ඔව් දාන ඒක හරි. ඒක හරි නෙමෙයි ඒක වැරදි. නේද? ඔන්නෝක තමයි සමාජයේ තියෙන අනතුරු මේ පාතාලෙන්. අන්න ඒක නිසා තමයි මේක මඩින යම් යම් නව ක්‍රමයන් වලට යන්න අවශ්‍ය වෙන්නේ. ඔව්. නැත්තම් තව ඉස්සරහට අත්වැරදීම් වලින් තව තවය මැරෙන්න ඉඩ තියෙනවා. නිසක වශයෙන් ජාතික ආරක්ෂාව කැඩෙන වැඩක් මේක. විරාමයකට යනවා. ඉක්මනින් එනවා. කතා ටික හමු. net fm balungala ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? මගේ සම්පූර්ණ නම මලිගස්නේ කෝරලාගේ ජගත් දුෂන්. ඔයා උපන් දිනේ කවද්ද? 1989 4/9. කොහෙද ඉස්කෝලේ ගියේ? මම ඉස්කෝලේ ගණන් වල හැමම ආවේ. කී වසර වෙනකන් ගියාද? මම කවුලටත් ඇතර කරලා. එතකොට පළවෙනි මර්ඩර් එක ගහන්නේ කොයි කාලේද? මම පළවෙනි මර්ඩර් එක ගහන්නේ ඔය කසුන් චින්දේ තමයි මම ගහන්නේ මුලින්ම. පළවෙනි මර්ඩර් එක වගේ. ආ. ඩබල් මර්ඩර් එක ගහන්නේ. ඒක තමයි පළවෙනි එකනේ. පළවෙනි එක. එතෙන් තමයි ස්ටාර්ට් එක. ආ. එතකොට දැන්ට මර්ඩර් කීයක් ගහලා තියෙනවද? තරම් 6ක් 8ක් විතර ගහලා ජාමි මට හරියටම මතක නැහැ ජාමි. මම මේක මේමයි කියලා. දැන්ට 6ක් 8ක් විතර මම ගහලා ඇති. තනියෙන්? තනියෙන්. තනියෙන් කියන්නේ ඔයා බැහැලා ගහලා ඇති. බැහැලා ඕක ගහලා ගහපුවා තමයි. තනියෙන් මම ගහපුවා තමයි. ඔයාම ඉතිකලි සම්බන්ධ වෙනවනේ ඒවට. අනිවාර්යෙන්. කොච්චරක් ගස්සවල තියෙනවද ඩුබායි වල ඉඳලා? දැන්ට ගාල්ලක මම ඩුබායි වල ඉඳන් දැන්ට ගස්සලා ඇති 3 4ක් විතර ගස්සලා තියලා මේ දැනට මම මේ වල. නෑ නෑ 6ක් විතර ජාමි. ආ ඒ මොනවද ඒ 6? අර කියන්න ජාමි ඔය පොල අන්න ඒකයි තින්නේ. නම් වශයෙන් එහෙම මතක නැහැ. දන්නවනේ කවුද කියලා දන්නවද? හොඳටම දන්නවා. ඒ තමයි ජගත්. SF ජගත්. එතකොට මණිගස්පේ කෝරලලාගේ ජගත් දුෂ්යන්ත. ඈ? එතකොට දැන් කොහොම නමුත් දැන් මේ ගම්පහ පාතාලේ. ඔව්. ගම්පහ පාතාලේ ඇවිලිමින් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරිකයන්ට සෑහෙන කරදරයි කියන එක මීට පෙර net fm බැලුම් ගලින් නාවරණය කළා. ඒකට දැන් මේ ගම්පහ පාතාලේ ගැටෙන්න හදනවා.
ඒකර මේකත් එක්ක මේ වටේ ඉන්න සිවිල් පුරවැසියන්ටත් සාමාන්‍ය ජනතාවට තවුලක් වෙනවා. ඔව් තර්ජනයක්. නැත්තම් අහගෙන ඉන්න අයට වෙඩි තී තී යනවා. හ්ම්. වැරදිලා වෙඩි තියා ගන්නවා. ඔව්. නේද? අන්තිමට අත්වැරදීමක් කියලා ෂේප් වෙනවා. ඔව්. ඉතින් ජීවිතෙන් මන්දි ගේනවා අර අහිංසක මිනිස්සු. හ්ම්. ඉතින් ඒක වෙන්න දෙන්නේ නැතුව මේකට මොකක්ද කරන්න ඕන කියන ලයින් එකත් එක්ක තමයි net fm බැලුම්ගලමේ කතා කරන්නේ. නේද? ඔව්. හරි. එතකොට මේ SF ජගත්ගේ කතා තියෙන්නේ. හ්ම්. බලමු පොඩ්ඩක්. බලමු. අහලා බලමු. අහලා බලමු. සෑහෙන බීටියක් ඇති වෙනවනේ ඕගොල්ලෝ මේ තන තන වෙඩි තියදී යන එකෙන් SF ජගත්. මේ කතා කරන එකෙන් පොඩ්ඩක් බලන්නකෝ ඒ කියන කතාව ඇත්තද කියලා. මේත් SF ජගත්. අහලා බලමු. අහලා බලමු. පානදුරේ බෝට්ටු ස්කීප කෙනෙකුට ගැහුවා නේද? ඔව්. මතකයිද? ඔව්. ඔව් පාවද නේද? මොනව පාව දීපේ එකටද? අපේ බෝට්ටුව පාවනවනේ. බෝට්ටුවක් කියන්නේ මොනව බෝට්ටුවක්ද? බඩු. බඩු වෙන බෝට්ටුවක් පාව දෙන්නේ. ඒකට තමයි ගහන්නේ උට්ට. කාගේ බඩු දෙන්නේ? අපේ බඩු වගේ කියන්නේ. සංජීවගේ බඩු වගේක් නේ. ඔව්. ඈ? ඔව්. බඩු කියන්නේ කුඩුනේ. කුඩුනේ. ඈ? ඔව්. මද්රව්‍ය ජාවාරම කියන්නේ හොඳ දෙයක් නෙවෙයි නේ ජගත්. ජාවාරම වුසිනේ. හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ කරන්න හොඳ දෙයක් නෙමෙයි. ජාවාරම කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ කරන්න දෙයක් නෑ කරන්න වෙනවා ඒක. ඒ මොකද ඒ කරන්න වෙන්නේ? මම මෙහෙමනේ සල්ලි එක මේකකින් කරා යන්න සල්ලි ඕන. මොකක් කරන් යන්නද? ඒ වුණාට දැන් ඉතින් මේ එලවලා තියෙනවා සහ මෙතනදී එලවල මදිවට මනුෂ්‍ය ඝාතනයකුත් කරලා තියෙනවනේ. මුලින් කියනවා ඒගොල්ලෝ ඇඩෝල්ට ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය ගා ගන්න නැහැ කියලා. ඔව්. ඊට පස්සේ අහනකොට ඉබේම කියනවා මේ බෝට්ටුවක බඩු ගෙනාපු එකට තමයි බඩු කියන්නේ කුඩු ඒ වගේ නැපු එකට තමයි ගැහුවේ කියලා. ඔව්. ඒක පාවල දුන්නා කියලා තව කෙනෙක්ට ගැහුවා. ගැහුවා කියන්නේ මැරුවා. මැරුවා. එතකොට ඔන්න අර අර මොකද්ද බොරු කිව්වත් මොකද්ද? මොකද කතර දි කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. අන්න ඒකයි SF ජගත් කියන්න තියෙන්නේ අහු නට්ටකස් ගාලා. නේද? ඉතින් මේ වැඩේ කියන්නේ ආරක්ෂක අංශ වලට ඉවල්ලන්න හොඳ වචනේ නෝ මෙතන. නේ? ඇනලයිස් කරගන්න පුළුවන් මේගොල්ලෝ ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද කියලා. නේද? unedited full voice cuts දානවා අපි. අලුතෙන්ම දාන්නේ ගම්පහ පාතාලේටම වින් කරපුවා දාන්නේ. ඈ? එතකොට ඒව අහලා ආරක්ෂක නිලධාරීන්ට පුළුවන් වැඩේ ලයින් එක ක්ලියර් කරගන්න. බලමුද SF ජගත්. අහලා බලමු. අහලා. වෙඩි තියනයි කියන එකත් අමුතුවෙන් ඉති කියලා දෙන්න දෙයක් නැහැ නේ. විශේෂ බලකායේ ඉඳලා දන්නවනේ ඔක්කොම ටික නේද? ඔව් ඒක නැහැ අත්‍තරම. ඒක හරි හදාරන්න දෙයක් නැති අත්‍තරම ආදාරන දෙයක්. ඒක ඇඟේම තියෙනවා. වෙඩි තියනයි කියන එක ඇඟේම තියෙන්නේ. අනිවාර්යයෙන්ම. හැබැයි දැන් දැන් වැඩේ කියන්නේ මේමයි රට රකින්න රජයේ පුහුණුව යුද හමුදා පුහුණුව අරගෙන විශේෂ බලකාය වගේ විශේ෷ එකකට එකතු වෙලා රට රකින්න ගිහිල්ලා අන්තිමට ඒවයින් අයින් වෙලා මේ රටට දැන් කරන්නේ විනාශයක්. ඔව් රට ගන්න විනාශයක්. ඒ ඇයි එහෙම කරන්නේ? ඉන්ටර්නෙට් එකේ ආවට විනාශයක් කරන්න කියලා. ඒක ඇයි? ආ මේ මොනේ සාමක දැන් ඔතකර ජාමක දැන් මේ මිනිස්සු අපිවම රොච්චානක ඔතකර
ප්‍රකට ඉංග්‍රීසි කරන්නේ. ඒකට තමයි රටේ නීතියක් තියෙන්නේ. ඔව්. රටේ නීතිය තියෙනවා. ඒක හරි. ඉතින් ඒ නීතිය ඉතම කියාපම කියලා ඉංග්‍රීසි වල කරන්නේ නැහැ සාමි. කවුද මේ මිනිස්සු කියන්නේ? මොකද අපේ රටේ අපේ මොනතරම් අපේ රටේ ජීවිත නීතියට ගරු කරනවා සාමි. ඔය මිනිස්සු සාමි කර මේ රටේ නීතියට ගරු කරන්නේ නැතුව යනවා සාමි. කොහොමද කිසිමද නොස්තරන්නේ කරන්නේ ජීවිත ගිය කාලේ වෙලා දෙනවා සාමි. පොතකට අපිට සාමි ගරු කර දැන් ඉතින් කතා කරන්න ඉඩක් තියලත් නෑ එස්එස් ජගත් ඔයා. මොකෝ ඔයා හතර පොයට සිල් අරගෙන එහෙම නෙවෙයි. ඒ හඬපටේ මේ ලොකු අවුලක් තේරුණා සාමික. කියන්න. මොකක්ද අවුල? අන්න කියන්න. දැන් මේකෙදි කියවෙනවා මේ කලින් හිටපු ආරක්ෂක අංශ නිලධාරියෙක් තමයි හොඳ පුහුණුවකින් මේ විදිහට වෙඩි තියන්නේ කියලා. දැන් වර්තමානයේ වෙච්ච සිද්ධිවලත් ඔව් ආයේ මේ වගේ කතා ඇහුණනේ. අනිවාර්යෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ම පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට, ඒ කියන්නේ නිවාඩු ආවයන් පස්සේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට ටිකක් වැඩිපුර පාතාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වෙඩි තැබීම් වලට එකතු වෙන ටිකක් වැඩි නැඹුරුවක් තියෙනවා. අනිවාර්යෙන්ම. එතකොට අර පහුගිය දවස්වල net fm බැලුම් ගල අනාවරණය කරා හඳපාංගොඩ හඳයාගේ සිද්ධියේදී හෝමාගම නිවසටම ගිහිල්ලා වෙඩි තවපු සිද්ධියේ ඒ යම් ආරක්ෂක අංශයක පැනලා ආපු එක්කෙනෙක් එතන කටයුතු කරා ෂූටර් විදිහට, ඒ කියන්නේ වෙඩිකරු විදිහට. ඔව්. නේ? හරි. පැනලා ගිහිල්ලානේ. පැනලා යුද හමුදා වලින් හරි වෙන නාවික හමුදාව හරි ගුවන් හමුදාව හරි වෙනත් ආරක්ෂක අංශයකින් හරි පැනලා ගිහිල්ලා පාතාලයට සම්බන්ධ වෙන එක මේ අදහිය විච එකක් නෙමෙයි. හැබැයි අර ඒකෙදි ආයුධ සපයලා තිබුණේ තවමත් ආරක්ෂක අංශයකින් ඉන්න කෙනෙක්. නේ? එතකොට දැන් මේ පහුගිය දවසේ දකුණේ වුණ වෙඩි තැබීම් කීපයක් අන්න එයින් එකක යම් ආරක්ෂක අංශයක නිමාඩුවට ආපු සොල්දාදුවෙක්, ඒ කියන්නේ දැනටත් සේවයේ යෙදිලා ඉන්න කෙනෙක් කරපු පාර්ට් ටයිම් ජොබ් එකක් තමයි ඒ වෙඩි තැබීම. එතකොට තව ඒ පාර්ට් ටයිම් එකක් දෙකක් මේ නිමාඩුවෙම කරන්න තමයි ඉඳලා තියෙන්නේ. ඒකයි කතා තියෙන්නේ. ඉතින් මෙන්න ආරක්ෂක අංශවල අය පොඩ්ඩක් එහෙම එහෙ විසි වෙන කාලේ මේක බලන්නේ නැද්ද හරියට ආරක්ෂක අංශ වලින්ම ආරක්ෂකයන් සමාජිකයන් සම්බන්ධෝ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එල්ටීටී ත්‍රස්තවාදී කාලේ මේක ලයින් එකකට ගියා. හැබැයි දැන් අතහැරලා දාලාද ජාතික ආරක්ෂාව අපේ රටේ? net fm බැලුම් ගලට නැගෙන ප්‍රශ්නාර්ථය මේක. හඬ වෙනස් කරපු නම් ගම් කියන්නේ නැති වෙනම තොරතුරු විශ්ලේෂකයෙක්ගෙන් අපි මේක ඇහුවා. මෙන්න මේ ආරක්ෂක අංශ සමාජිකයන් සහ එම අවියායුධ පාතාලයට ලැබීම සහ ඒන් සිදුවන හානිය සම්බන්ධව ඔබ දකින්නේ කොහොමද? අපතේ නිගමන ජාමිතය මෙන්න මේකයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ. අපේ ස්ථාන පැත්තට වැඩි ලොකු ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙනලයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒගොල්ලන් නිවාඩු ආපුවම ගමේ ඉන්න කණ්ඩායම් එක්ක දෙලා මත්ද්‍රව්‍ය පානය කරලා ඒකට ඇබ්බැහි වෙලා ගිහින් නැවත සේවයේ ඉන්න ගමන් අද්‍රව්‍ය අවශ්‍යතාවයන් සඳහා මේවට යොමු වෙනවා. අපි හිතන්න නැති විදිහට ගොඩාක් මේක ඇතුලේ පැතිරිලා තියෙනවා ආරක්ෂක අංශ ඇතුළේ මත්ද්‍රව්‍ය තියෙනවා. ඒ ගැන ඇත්තටම අපි කල්පනාෙන් සොයා බැලිය යුතුයි. මොකද ඉස්සරහා තමයි පාතාලයට අවියාද සහ වැඩි දිනීමට අවශ්‍ය සුද්ධලයන් සැපයන්නේ. මේක සර්ජනයක් වලින් පවතින ඉස්සරහන් අපේට පෑහෙන්න ආරක්ෂක අංශ වලින් නැහැ. ලංකාවේ ජාතික ආරක්ෂාවට මාර තර්ජනයක් නීතිය.
හැබැයි ඉතින් එස්එෆ් ජගත් ලංකාවේ හතර වටේ මිනි මරමර යනවා කියන්නේ රටේ නීතියට අභියෝග කරන වගේ වැඩක් තමයි. මම ඒකදී එහෙම නීතියට අභියෝග කරන්න කියලා අපි මගේ හිත අපි හිත දන්නවා. කවදාවත් නීතියට අභියෝග කරන්නේ නැහැ. කවදාවත් යුනිෆෝම් මේ කරා එහෙම කවදාවත් අටක්වත් එහෙම කවදාවත් කරන්නේ නැහැ ඉතක්වත් නැහැ එහෙම. මොකද නීතිය රකින්න මිනිස්සුන්ට කවදාවත් කරන්නේ නැහැ. මම නීතිය රැක ඉඳා. ඕගොල්ලෝ එස්එෆ් එකේ හිට මිනිස්සු විදිහට මේ රට කොට ගන්න ඉන්නකොහනේ. ඔව්. නේද? රට රකින්න මැදිහත් වෙච්ච විරුව දැන් මරුව වෙලා තිනවනේ. ඔව්. ඔව්චාමිජි ඒගොල්ලෝ අපිට පාඩු වෙන්න දෙන්නේ නැතුන්ද? ඉතින් අදිෂ්ඨානෙන් නබීතව අරමුණ කරා ගිය මිනිස්සු ඔහොමද යන්නේ අරමුණට? මේක අපිට ඒ විදිහට ඉන්න දෙන්නේ නැහැ ජාමි මේගොල්ලෝ. ඒකනේ වැරදිලා. නැත්තම් අපිට එහෙම නැහැ ජාමි මේක. එහෙම තමයි ඉතින් SF ජගත් කියන්නේ. මේ තමයි ගම්පහ පාතාලේ පුපුරා යාම. ඔව්. මේක අර ගිනි කන්දක් වගේ ලාවා ගලන කොයි වෙලාවෙ උණුසුම් වෙයිද කියලා දන්නේ නැහැ. එහෙම වෙඩි තියාගන්නෝ නේ? හ්ම්. වැරදි අයටත් වදිනෝ. හ්ම්. ජාතික ආරක්ෂාව එහෙම් පිටින්ම කැඩෙනෝ. ඒ කියන්නේ නීතිය කැඩිලානේ ඒක වෙන්නේ. ඔව්. හරි. මේක ගෙනියන වෙන මානයක් තිබෙනවා නෙත් එෆ්එම් බැලුම්ගල. අන්න ඒ මානය අවසාන භාගයටම කියනවා. එතකොට දැන් මේ ආරක්ෂක අංශ වලට එහෙම ප්‍රශ්න වෙන යම් අවස්ථා තියෙනවා. මේවා මඩින්න යද්දී. ඔව්. අර නම් ගම් සඳහන් නොකරන විශේෂ තොරතුරු විශ්ලේෂකයන්ට සමන් දෙමුද? අහලා බලමු. අහලා බලමු. සමහර අවස්ථාවන්වලදී net fm බැලුම්ගල පාතාලයට මද්රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කරන නිලධාරීන් සමග කතා කරනකොට ඔවුන්ගේ පසුබැස්මක් තිබෙනවා, කලකිරීමක් තිබෙනවා. ඒකට මෙන්න මේකත් එක්ක නිසියාකාරයෙන් මේ පාතාලය මද්රව්‍ය මාෆියාව මැඩීම සිදුවෙන්නේ නැති බවට යම් යම් සාධක තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? මේකට මෙන්න මේකයි හේතුව. කලින් කාට රජයේ මාරු වෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඒක රජයේ කණ්ඩායමක්වත් පාතාලය වර්ධනය කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ වෙනම පාතාල මද්දල කණ්ඩායමකට උදව් උපකාර දීලා ඒගොල්ලෝ සතුටුමත් වෙලා ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රතිපාදන සහ නීතිමය තත්ත්වයේදී ඒගොල්ලන්ට කරන්න ඕනේ මොනවද කියලා කණ්ඩායම ක්ලාස් එකක් දැම්ලා තියෙනවා. ඒගොල්ලම ශක්තිමත් කරලා ඒගොල්ලෝ වගකීම් බාර අරගෙන මේක මර්ථනය කරන්න යනවා. දැන් එක එක කාලවලට එන මේ තේර දේශපාලඥ විසින් ඒගොල්ලන්ට ඕන වගේ ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඒක නිසා මේ මර්ධනය කරන අය පෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොකද නඩුවකට පැටින්න පිළිගන්න තනියම ලෝය ගැස්ස ගාන ඒගොල්ලන්ට යන්න වෙන නිසා විදිහට. ඒකට රජයටත් වෙන ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන සහ නීතිමයට අවශ්‍ය කරන දේවල් ලබා දෙනවා. අනිත් එක මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න අරකයි ඒක රජයෙන් බදිය. එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ මද්රාජ්‍ය සහ පාතාලයේ මර්ධනයට කියලා. ඒක වෙනස් කරන්න අරක වෙන වැඩි. ඒක මර්ධනය කරන්න කමසහ විදි ගන්න ඉලදායි නෝන තරම් ඉන්නවා. මේක හොඳට වැඩ කරපු අය මේ කණ්ඩායම යොදාගෙන මේක වර්ධනය කළා එකමද ඒගොල්ලන් ශක්තිමත් බාගයක් ලබා දෙන්න ඕනේ. අපි ඔයගොල්ලන් පිටපත් ඉන්නවා ඔයගොල්ලන් වෙනු වෙනු කියන. එතකොට බෑනතු වැඩ ගන්න හොඳ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ. net fm බැලුම්ගලා ඉස්සරහටත් ඔයා මේ රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් කරනවා තරහකාරයෝ හරි කාට හරි ඒම ගහනව මරනවා අනිවාර්යෙන්ම ගහනවා. ඒව පොඩ්ඩක් රිවර්ස් කරගන්න බැරිද? ඒව රිවර්ස් කරගන්න ජාමික ඒගොල්ලෝ රිවර්ස් කරගන්න ජාමික අපි රිවර්ස් කරගන්නවා. ඔව්. ඒගොල්ලෝ රිවර්ස් කරගන්න නැත්නම් ජාමික අපි රිවර්ස් කරගන්න බැහැ ජාමික. හරි. එතකොට සාම සාකච්ඡාවකට යන්න බැරිද ඕක? සාම සාකච්ඡාව යන්න නැහැ. ඇයි? සාම සාකච්ඡා චිප් එක යනවා ජාමික. සාම සාකච්ඡා ආරක්ෂකංශයක් මැදිහත් කරගෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. එහෙම ආරක්ෂකංශයක් මැදිහත් කරගෙන දෙපැත්තේ ටීම් දෙකලා කතා කරලා කෙලින් කතා කරලා ප්‍රශ්න විසඳගන්න ඕනේ. එතකොට එතනදී ආටවත් කියන්න බෑ අන්න අරු අපිට අපේ දැම්ම මෙන්න මුන් අපිට අපේ දැම්ම එහෙම කියලා ඒට මෙහෙට කියාගන්න බෑ. වැඩේට කැමතිද? නෑ කැමති නැහැ කියලා කියන්න එපා. මෙහෙමයි මං කියන්නේ දැන් හරි මෙහෙම කියන්නකෝ. ගණේ මුල්ලේ සංජීවගේ පාර්ශවයේ සහ හේල්බද්දර පද්මගේ පාර්ශවයේ කියන්නකෝ. මම මේ උදාහරණයක් කියන්නේ. හරිද? එතකොට ඔය පාර්ශව දෙක මේසේ දෙපැත්තේ ගෙන්නලා මැද්දේ ඉන්නවා විශේෂ ආරක්ෂකංශයක්. ඒ ඉඳලා මේ ප්‍රශ්නේ මුල ඉඳන් කතා කරලා විසඳ ගන්නවා. මොකද ඔය එහෙම ක්‍රමයකට තාම මේක කොහෙවත් ඔය පාතාල ගැටුම් නිරාකරණය වෙලා නැහැ. අවශ්‍ය කරන්නේ මේ පාතාල ගැටුම් නිරාකරණය කරන්න. සාධාරණයි කියන කතාව ජගත්. ඔව් සාධාරණ කියන කතාව.
අන්න කිසිම දවසක අසාධාරණ කතාවක් ගිනිච්චේ නැති තැනක් තමයි නෙත් එෆ්එම් බැලුම්ගල. එතකොට මේ වෙන මානයක් බලන්නේ සංවිධානාත්මක අපරාධ පාතාලය සම්බන්ධව. ඒකර දැන් මේකෙදි ආරක්ෂක අංශවල ක්‍රමවේදයන් යම් වෙනස් කිරීමක් කරන්න ඕන. ඒ තියෙන ක්‍රමවේද ඒක වාත්තගෙන යන්න ඕන. නා හෙට නෑ නේද? එහෙම වෙන්නත් බෑනේ. ඒක හින්දා මේ අයට මේ කල්ලිවල අයට මේ එකිනෙක ගැටෙන කල්ලිවල අයට නිවේදනයක් නිකුත් කරන්න හොඳට ඒ ආරක්ෂක අංශවල ඉහළ පුටුවල ඉන්න අය මේවා කරලා ඒගොල්ලන්ට කතා කරන්න ඕන මේ සාම කතා මේසෙට මේකේ අර පැත්තේ එක කල්ලියක් ප්‍රතිවිරුද්ධ කල්ලිය මේ පැත්තේ මැද්ද ආරක්ෂක අංශය ඔව් එතකොට එහෙම ඉඳලා ප්‍රශ්නේ දවස් දෙක තුන හරි කතා කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මොකද ත්‍රස්තවාදී සංවිධානත් ඔය මොනවාද සාම සාකච්ඡා තියලා තිනවනේ සමහර ඒවා සාර්ථකයි සමහර ඒවා අසාර්ථකයි ඔව් නේද අසාර්ථක වුණොත් මේවත් අන්න ඊට පස්සේ පුළුවන් යුදුපක්‍රම පාවිච්චි කරන්න මුලින් අර විදිහට සාම සාකච්ඡාවකට පොඩි උත්සාහයක් හරි දරන්න ඕ ඔව් දැන් දෙතුන් පැත්ත ගහගෙන මේ සපෝරුවෙච්ච ගේම් මේවා ඒක තව ඉස්සරහට ගහගෙන යන්න දෙයක් නැහැ මේක හරියට කතා කරන්න ඕන අදහස් තියෙනවා net fm බැලුම්ගල සතුව අන්න ඒ අදහස් එක්ක පුළුවන් ආරක්ෂක අංශයක් වුණත් කතා කරන්න ජගත්ගේ කතා දිගටම ඇදුණා මොකද කියන්නේ මගේ අදහසට ඔයා එකඟද? අදහසට එකඟයි තාමික. ඒ වුණාට අරගොල්ලේ කියන දේවල් තාමද දැන් ගේපාරම ආගෙන ඉන්නත්නම් දැනුම අපේ තියෙනවා. පත්නේ කියනවා අපි ඒවා පොඩි කරනවා කැලේට කපනවා මේවයි කියලා. කොයි හිටිය දසවල් දෙනවා කියලා. එහෙම කියනවා ජාලකයා. ඔව්. එතකොට එයා ඇවිල්ලා දැන් එයා කවදාකවත් තාමික දැන් හරි අක්කාරවා කරා කියලා කිකිමුකෝ කතා බහ කරා කියලා එයා කොච්චර කරා. එයාගේ යටි අරමුණ එයා අනිවාර්යම කරනවා ජාලික. ඒගොල්ලෝ ඇවිල්ලා දෙපත් නැයි කියන්නේ ඒ වගේ මිනිස්සු මගෙන් කතා කරලා ප්‍රශ්න බෙදලා මිනිස්සු පුළුවන් මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු. ඔතකර ජාමික අපිත් ඒ වගේ වෙන. ඔතකර ජාමික එයාට කොහෙත්ම බෑ අදියර මයික් එකකට තල්තියක්. හැබැයි ඉස්සර වෙන කෙනා චන්ඩියා. අනිවාර්යයෙන්. ඉස්සර වෙන කෙනා නෙවෙයි සාමයෙන් සතුටින් ඉන්න පුළුවන් ඒ කියන්නේ මට වචනයක්වත් කියන්නෙත් නැති මං වචනයක්වත් කියන්නෙත් නැති අන්න ඒ අය තමයි නියම චන්ඩිකි විදියට net fm බැලුම්ගල දකින්නේ. ආ. වට තේරුණාද? ආ. දැන් ඉතින් මම කියන්නේ අන්න ඒ විදියට ඒ කියන්නේ SF ජගත් කවුරුවත් මොකුත් කියන්නෙත් නැති SF ජගත් කවුරුවත් මොකුත් කියන්නෙත් නැති චන්ඩිකමකට යන් කියලායි මගේ අදහස. ආ. ඔව් කියනවා හැම එකටම ජගත් ඕ කියනවා නේ මම ප්‍රශ්න අහනවා ජගත් ඕ කියනවා ඈ ඔව් නෑ එහෙම නෙමෙයි තාම මේ එහෙම ඇත්තරම ජාලක එහෙම කොච්චර දැන් ඔයා මට කියන ඔයා කියන දේම ජාලක එහෙමට කතා කරලා බේරන්න දැන් මේක මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි ජාලක මේක මේ දුරදිග කියලා ඉවරයි ජාලක දැන් ඒ කතා කරේ SF ජගත් නේ මේ කෙහෙල් බද්දර පත්මේ ඒ තරම් ක්‍රූර සිතුවිල්ලක් ඔබේ හිතේ තියෙනවා තියෙනවා මේ පිරිමික් කරනවට නෙමෙයි අයිතිවරුත් කරනවා යනවා අහිංසක මිනිස්සු දැනෙනකොටම මරුවනේ හරි ඉතින් අහිංසක මිනිස්සු මරුවත් අහිංසක නැති මිනිස්සු මරුවත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ තිබෙනවා ආරක්ෂක අංශ තිබෙනවා ඒගොල්ලොන්ට ඒ රාජකාරිය බාරයිනේ ගෙහෙල් බද්දර පස්සෙට මොකද්ද ඒකට කරන්න තියෙන රාජකාරිය රාජකාරිය මගේ පාත්තර ඉන්න බෑ සංජීවරින් නැත්නම් තාම ඔබේ හිතේ කේන්තිය වෛරය බුරබුරා නැගෙනවයි කියන්නේ මේ මොනවායි ඒ මගේ තාත්තනේ ඒ නුව තියෙන මට ඔයාගේ තාත්තනේ තුලනවා ඔයාට ඒක දැනි අපුම කියන්නේ තේරෙන්නේ නැහැ දුක දැනෙන්නේ නැහැ කාටවත් ඔව් හැබැයි අපරාධ සංවිධානාත්මක අපරාධ කියන්නේ ලේටලෙයින් පරිගන්නවයි කියන්නේ ජීවිතයක් නැහැ ගමනක් නැහැ නීති දැන් කොහොමද ජීවිතේ ඉවරයි මම ඔහොම නෙමෙයි මම නිදහසේ මට ව්‍යාපාර තිබුණා ඒව කරගෙන අපි ගොඩක් නිදහසේ හිටපු කට්ටියනේ අපේ ගමේ වාතාවරණය දුක් කරගත්තේ ඔව් මම පොතෙන් දැක්කේ ඔව් ඒකේ තේරෙම නැතිවලා ඔව් ඉතින් මේ නැති වෙච්ච ඒව තවදුරටත් නැති වෙනවනේ රටේ ඉන්නත් නැති වෙනවනේ ඔය තවදුරටත් ඔය ප්‍රශ්නේ දිගේ ගියොත් දැන් කොහොමද රටේ ඉන්නේ නැහැ ඒක නැතිලා ඉවරයි ඔව් ඉතින් ඔබට පුළුවන්නේ මේකේ තත්ත්වය අවබෝධ කරගෙන වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා මේ ප්‍රශ්නේ අපෑරලා දාලා අලුත් ගමනක් යන්න හැමෝම කියන්නේ මේ ප්‍රශ්න එහෙම කතා කරලා ඉවර කරගන්න බෑ දුරදිග ගිහිල්ලා තියෙන්නේ කියලා. හැබැයි කොච්චර දුරදිග ගියත් ආරක්ෂක අංශවල නව සැලසුමක් තිබෙනවා නම් අන්න එතෙන්ට මේ අයට කතා කරනවා නම් ඒ අයට එන්න වෙනවා. ඒ අයව ගෙන්නන්න ඕනේ එතෙන්ට. ඒ අයව ගෙන්නලා මේක බලහත්කාරයෙන් හොනතර කරන්න අවශ්‍යයි. හැබැයි ඔවුන්ගේ ලයින් එක කතා කරගෙන මේක හරියට ක්ලියර් කරගන්න ඕන. අන්න ඒකට net fm බැලුම්ගල අදහස් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් අපි අභීතව නැගී සිටිනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. මම ලක්ෂී. මම චාමික.